ඒ වගේම අපි වගා කරන්න තෝරගන්න භූමිය හොඳ පාංශු ගැඹුරක් තියෙන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් අඩි දෙක වගේවත් පාංශු ගැඹුරක් තියෙන්න ඕනේ. එතකොට තමයි මූල මණ්ඩලය හොඳට ව්‍යාප්ත වෙලා වර්ධනය වෙන්නේ. හොඳ ශක්තිමත් මූල මණ්ඩලයක් වර්ධනය වුණේ නැත්නම් අපි කොච්චර පෝෂක සැපෙව්වත් ඒක ශාකයට උරා ගන්න බෑ. එතකොට ශාකයේ අපිට අකණ්ඩව ඒ වගාව ගෙනියන්න බෑ මධ්‍යකාලීන විදිහට. ඒ වගේම විවිධ රෝග ලක්ෂණ පෙන්වුම් කරනවා. කෙසෙල් ගෙඩි හොඳට පිරෙන්නේ නැහැ. අපිට ඕන ප්‍රමිතියට එන්නේ නැහැ. ඒකින්ද හොඳ පාංශු ගැඹුරක් තියෙන්නත් ඕනේ අපි තෝරගන්න භූමිය. ඒ වගේ අපි ඒ අවශ්‍යතාවලට සරලන භූමියක් තෝරාගත්තට පස්සේ තමයි අපි බිම් සැකසීම සිදු කරලා වගාව ආරම්භ කිරීම සිදු කරන්නේ. ඒ වගේම මම ඊළඟ කරුණ විදිහට කියන්නේ අපි භූමිය තෝරගන්නකොට ඒ භූමිය සුළන් මුහුණතිට මුහුණලා නොවෙන්න ඕනේ. මොකද සුළන් මුහුණතර මුහුණලා තියෙනවා නම් අපේ වගාවේ කෙසෙල් කොළ ඉරෙනවා ඒ සුළං වලට. ඒ ඉරෙන එක ලොකුවට බලපානවා ගෙඩි පිරෙන්න. එහෙම නැත්නම් අපිට හැකියාවක් තියෙන්න ඕනේ ඒ සුළන් මුහුණත ආවරණයක් යොදන්න. ඒකට ආවරණ භෝගයක්. ඒකට බාධාවක් යෙදීමේ හැකියාවක් තියෙන්න ඕනේ. නැත්නම් කොසෙල් කොළ හීනියට හීනියට ඉරුණොත් ඒ කියන්නේ අපේ ප්‍රභා සංශ්ලේෂක පත්‍රය ඒ කියන්නේ ඒගොල්ල තමයි ආහාර නිෂ්පාදනය කරන්නේ. එතකොට නියමිත පරිදි ආහාර නිෂ්පාදනය වෙන්නේ නැහැ. එතකොට ඒකාකාරී විදිහට ගෙඩි පිරීමක් සිදු වෙන්නේ නැහැ. එතකොට අපිට එහෙම වුණොත් ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්න බෑ. එහෙම වුණොත් අපිට අපි ඉලක්කය අපේ අපනයනය කිරීම. එතකොට ඒ ප්‍රමිතියට අපිට කෙසෙල් අස්වැන්නක් නෙලා ගන්න නොහැකි වෙනවා. එතකොට අපි ඔය ගැන කරුණු ගැන සැලකිලිමත් වෙලා ඕනේ භූමිය තෝරගන්න වගාව සඳහා ඉස්සෙල්ලා.